ඔවන් ආදරෙන් පිළිගන්නවාල සිරු දිනාම අද අපි රසවත් අන්නාසි ගැටෝ එකක් හදමු මේ සඳහා අවශ්‍ය වන්නේ ස්පොන්ජ් කේක් එකක් පිපින් අයසින් පයිනැපල් සිරප් සහ ස්ටු කියන දේවල් හදන විදිය මම වීඩියෝ වලින් ඉදිරිපත් කරලා තියෙනවා වෙන වෙනම නැත්නම් මේ වීඩියෝ දික් කරන නිසා තමයි වෙන වෙනම වීඩියෝ වලින් ඉදිරිපත් කරලා තියෙන්නේ අද අපි බලමු මේ දේවල් යොදාගෙන රසවත් පයිනැපල් ගැටෝ එකක් හදන්නේ කොහොමද කියලා මුලින්ම මම ස්පොන්ජ් කේක් එක ලේයර් කරගන්නවා. මෙතන කිලෝ එකක ස්පොන්ජ් කේක් එකක් තියෙන්නේ. ඔයා ගොඩක් උසර ගැටෝ එක හදාගන්න ඕන නම් කේක් ප්‍රමාණය වැඩි කරලා ලේයර්ස් ගණන වැඩි කරගන්න පුළුවන්. ඔයා කැමති නම් මේකේ උනත් ලේයර්ස් දෙකක් හෝ තුනක් විදිහට වෙන් කරගන්න පුළුවන්. දැන් මම මේ කපාගත්ත කේක් ලේයර් එක මේ විදිහට ගැරුප්පුවකින් සිදුරු කරගන්නවා. ඊළඟට හදාගත්ත අපේ අන්නාසි සිරප් එකෙන් මම මේ විදිහට බ්‍රෂ් එකක් ආධාරයෙන් කේක් එක පොඟවනවා. මේ විදිහට පයිනැපල් සිරප් එකෙන් මම කේක් එක පොඟවන්නේ කේක් එකේ තෙතමනය රඳා පවතින අවශ්‍ය නිසාත්, ඉතා හොඳ රසයක් ලබා ගන්න පුළුවන් නිසාත්. ඊළඟට මම මේ ලේයර් කුඩින් විපින් අයිසින් එක දාගන්නවා මේ විදිහට. ඊළඟට ඒකට උඩින් අපි හදාගත්ත අන්නාසි ස්ටු කැවලි ටික මේ විදිහට තවර ගන්න ඕනේ. ඊළඟට නැවතත් අපි කේක් ලේයර් අනිත් කොටස අරගෙන ඒක අපි මේ හදාගත්ත කේක් ලේයර් උඩින් තියා ගන්නවා. ඊළඟට මේ ලේයර් එකේ උඩින් මේ විදිහට ෆෝක් එක ආධාරයෙන් සිදුරු කර ගන්නවා. නැවතත් කලින් වගේම අන්නාසි සිරප් එකෙන් මේ විදිහට සෝක් කරගන්න අපේ ස්පොන්ජ් කේක් එක. ඊළඟට ආයෙත් විපින් ක්‍රීම් අයිසින් එකෙන් කේක් එක කවර් කරගන්නවා සම්පූර්ණයෙන්ම. ඔය තවත් ලේයර්ස් එකතු කරගන්නවා නම් ඊළඟට නැවතත් මේ විදිහට කලින් කලා වගේ විපින් අයිසින් වලින් තවරලා ඊළඟට අන්නාසි ස්ටු ටිකක් ආයෙ නැවත තවරලා ඒ විදිහට ඉදිරියට යන්න පුළුවන් ලේයර්ස් වැඩි වෙන ප්‍රමාණය අනුව.
දැන් අපි නැවතත් සරසගමු අපේ අන්නාසි ගැටෝ එක. මේ විදිහට උඩින් අන්නාසි ඉස්ට ටිකක් මම කේක් එක මත දමා ගන්නවා. ඊළඟට මේ විදිහට මම කජිනු ගස් තියලා සරස ගන්නවා කේක් එක. මේ කජිනු ගස් හදන විදිහ හරියට පහසුයි. මම මේ රෙසිපියත් channel එකේ දාලා තියෙනවා. බලන්න බලපු කෙනෙක් නැත්නම්. ඊළඟට මේ විදිහට මම 1 ml සල් එක ආධාරයෙන් විපෙන් ක්‍රීම් වලින් පයිප් කර ගන්නවා. මම කජිනු ගස් වලින් කේක් එක වටෙත් මේ විදිහට සරස ගන්නවා. ඔයාට පුළුවන් මේ විදිහට චෙරි එහෙම නැත්නම් ස්ට්‍රෝබෙරි වලින් තවත් අලංකාර කරගන්න. කජු කැවිලි වලින් මම තවත් කේක් එක උඩ සරස ගන්නවා. මෙතන අපි හදපු පහසු රසවත් තන්නස් ගැටෝ එක. ඉතින් ගෙදරදී රසවත්ව සෞඛ්‍ය ආරක්ෂිතව නිවැරදිව ඔයාටත් මේ විදිහට පයිනපල් ගැටෝ එකක් හදාගන්න පුළුවන්. හරිම රසයි. මේ කේක් එක ආවරණය කරලා ශීතකරණයේ තිබීම අවශ්‍ය වෙනවා. අපි මේ කේක් එකට පළතුරු ඒ වගේම විපින් ක්‍රීම් මයිසින් යොදාගන්න නිසා. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.